දැන් අපි දිගින් දිගටම අපි දිගින් දිගටම මාධ්‍යට අපි කරුණ ඉදිරිපත් කළා විශේෂයෙන් මේ මේ අරගලය දැන් පොදු ජන මේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය හැටියට අපි දිගින් දිගටම අවධාරණය කළා මේ අරගලය විසින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙල action plan එක ඒ ක්‍රියාකාරී සැලැස්මට අනුව කටයුතු කරන්න කියලා. ඒතර කවුද බලයට පත් වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපේ නිර්දේශයක් නැහැ. නමුත් අපි දන්නවා නිශ්චිතවම මේ පොදුජන පෙරමුණු ආණ්ඩුවට පහුගිය පොදුජන පෙරමුණු ආණ්ඩුවට දූෂිත ආණ්ඩුවට මේ රට මෙතරම් ආර්ථික සහ දේශපාලන අර්බුදයකට ඇදලා දාපු පොදුජන පෙරමුණු ආණ්ඩුවට නැවත දේශපාලන වශයෙන්වත් සදාචාරමය වශයෙන්වත් ආචාර ධාර්මිකවත් ඔවුන්ට නැවත දේශපාලන බලය හොබවන්න අයිතියක් නැහැ. ඒ නිසා ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ තියෙන ඉලක්කම් පාවිච්චි කරලා ඉලක්කම් හරඹ පාවිච්චි කරලා නැවත සැරයක් බලයෙන් උත්සාහ කරනවා අපි හිතනවා ඒකට බරපතල ජනතා විරෝධයක් මතුවීමට නියමිතයි. ඒ නිසා අපි හිතනවා ගෝඨාභය රාජපක්ෂට අවසානයේදී සිද්ධ වුණා මේ ජන බලයක් තමුන්ට නැහැ, ජනමතයක් නැහැ, තමුන්ට හිමි වෙ තිබිච්ච ජනවරම අහෝසි කියන එක පිළිගන්න. ඒ නිසා ඔහුට සාමකාමී ලෙස නෙවෙයි අවසානයේදී ඔහුට රටෙන් පලා යන්න සිද්ධ වුණා. ඒක තමයි මේ යථාර්ථය. මම හිතනවා මේ යථාර්ථය මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු දැන් නැවත සැරයක් මේ පොදු ජන පෙරමුණේ අර දූෂිත බලය නැවත තහවුරු කරන්න දරන උත්සාහ දරන සියලුම කණ්ඩායම් මේක වටහා ගන්න ඕනේ. ඒ නිසා ඔහුට තිබුණු ජනවරමවත් මේ ඉතිරි ලයින් ආයට නැහැ. ඒ නිසා ඔවුන් නැවත සැරයක් මේ අර්බුදය පාවිච්චි කරලා මැයි 9 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ විසින් නම් කරන ලද අගමැතිවරයා රනිල් වික්‍රමසිංහව පාවිච්චි කළා. අගමැති රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ තිබිච්ච නියෝජනය ගැන අපිට අදහසක් තියෙනවා. ජනතාව තුළ ඔහුට තියෙන මතය සම්බන්ධයෙන් අපිට අදහසක් තියෙනවා. ඒ නිසා ඔහුව පාවිච්චි කරලා එදා ගෝඨාභය රාජපක්ෂ මැයි 9 වෙනිදා තමාගේ බලය තහවුරු කරගන්න ගත්ත උත්සාහයක් තිබුණේ. දැන් ඔහුව ඒ රනිල් වික්‍රමසිංහ පාවිච්චි කළා නැවත සැරයක් මේ පොදු ජන පෙරමුණේ දූෂිත කණ්ඩායම් නැවත සැරයක් ආණ්ඩු බලයේ තහවුරු කරගන්න උත්සාහ කරනවා නම් ඒක රට අස්ථාවර කිරීම සඳහා, රට අරාජිකත්වය සඳහා දෙසට ඇද දෙමීම සඳහා තවත් පියවරක් ඉස්සරහට යෑමක් වෙයි. ඒක ගැන අපි බරපතල ලෙස අනතුරු අඟවමු. ඒ නිසා ඔහුට නැවත සැරයක් කියන්නේ ගෝඨාභය මේ රාජපක්ෂ අද වෙනකොට දැන් බලයෙන් පහ වෙලා ඉන්නේ. ඔහු රටෙන් පැනලා ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහට අවම හෝ දේශපාලන සදාචාරමය ආචාර ධාර්මික අයිතියක් නැහැ තවදුරටත් බලය පාවිච්චි කරන්න මේ පාර්ලිමේන්තුවේ තියෙන ඉලක්කම් හරඹේ. මොකද දැනට අපි දිගින් දිගටම කිව්වා දැනට මේ අරගලය විසින් මේ පොදුජන අරගලය විසින් මතු කරලා තියෙන දේශපාලන තත්ත්වය, මේ ඉදිරිපත් වෙලා තියෙන දේශපාලන තත්ත්වය අද අපිට දේශපාලන වශයෙන් පිළිගන්න ඕන. දැන් මේ විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණය ගැන මේ තියෙන මේ ත්‍රිමූර්තිය ගැන තියෙන අදහස් වගේම මේ ජනතා බලය විසින් ඉදිරිපත් වෙලා තියෙන මේ ජනතා බලයේ ඒ බලය, ඒ ජන බල කුළුණේ බලය අපි විශ්වාස කරන්න වෙනවා. ඒක දැන් යථාර්ථයක්. ඒක මේ මොහොතේ තියෙන යථාර්ථයක්. ඒ යථාර්ථය පිටුපාලා අපට දේශපාලනයේ ඉදිරි ගමන් මාර්ගයේ ඉදිරි මාර්ග සිතීම සලකුණු කරන්න බෑ. ඒ නිසා ඊට අනුව පොදු ජන පෙරමුණට කිසිදු ජනවරමක් නැහැ. ඒ නිසා ඔවුන්ට තියෙන්නේ පොදු ජන පෙරමුණේ ඉන්නවනම් තවදුරටත් රටේ දේශපාලනය කළ යුතුයි කියලා හිතන අය, තවදුරටත් දේශපාලනයේ යෙදෙන්න ඕනේ කියලා හිතන අය, තවදුරටත් තමුන්ගෙන් වෙච්ච වැරද්ද නිවැරදි කරගෙන ස්වයං විවේචනය කළ අවසරයක් දේශපාලනය කරන්න ඕනේ කියලා හිතන අය ඔවුන්ට තියෙන්නේ ඔවුන් පියවරක් පස්සට අරගෙන මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන දැනට තියෙන පාර්ලිමේන්තුව, ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අගමැතිවරයෙක් ජනාධිපතිවරයෙක් පත් කරගෙන මේ අරගලයේ විසින් මතු කරන ලද අරගලයේ අරමුණු සඳහන් කරලා තියෙන මේ ලියවිල්ලේ තියෙන මූලික පදනම් වලට අනුව, මේ ක්‍රියාකාරී සැලැස්මේ මූලික පදනම් වලට අනුව කටයුතු කරන්නයි ඔවුන්ට තියෙන්නේ. ඒ අරෙන්න මේ තමුන්ගේ පාර්ලිමේන්තුවේ තියෙන ඉලක්කම් වල අරගෙන මේ පරාජිකා වෙච්ච අගමැතිවරයෙක්ව තියාගෙන, රනිල් වික්‍රමසිංහ තියාගෙන මේ දේශපාලන බලය හසුරන උත්සාහ කරනවා නම් ඒක ඉතිහාසයට පිටුපෑමක්, අරගලයට පිටුපෑමක්, මේ දැනට මතුවලා තියෙන දේශපාලන අරගලෙසින් මතු කරලා තියෙන දේශපාලන යථාර්ථයට පිටුපායෑමක්, ඒක විකෘතියක්. ඒක විසින් රටේ දරතල බරපතල ස්ථාවරත්වයක්, අරාජිකත්වයක් මතුවෙන්න පුළුවන්. රටේ අරාජිකත්වය මතු නොවෙන්න නම්, රට ස්ථාවර වෙන්න නම් කරන්න තියෙන පළවෙනිම කාරණේ තමයි අරගලයත් එක්ක
සම්මුතිගත වෙන එක. අරගලයේ දේශපාලනයත් එක්ක සම්මුතිගත වීම තමයි මේ මොහොතේ ස්ථාවරත්වයේ සඳහා අරාජකත්වයේ මගහැරීම සඳහා තියෙන හොඳම දේශපාලන ක්‍රියාදාම. එනිසා අපි රටේ ජනතාවටත් කියනවා, දේශපාලන පක්ෂවලටත් කියනවා, විදේශ සංවිධානවලටත් කියනවා, මානවිකම් සංවිධානවලට කියනවා. ඒ වගේම මේ රටේ නියෝජනය කරන විවිධ තානාපති, විවිධ රටවල් නියෝජනය කරන තානාපති අංශවලට අපි කියනවා, ජාත්‍යන්තර ප්‍රජාවට අපි කියනවා. මේ රටේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තියෙනවා. මේ බලා ස්ථාවර රජයක් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ජනාරගලයේ අභිප්‍රායන් සමග සම්මුතිගත වන ආණ්ඩුවක් එක්ක තමයි මේ ස්ථාවරත්වය ගොඩනගන්න පුළුවන්. එහෙම නැතුව කුමන්ත්‍රණකාරී ලෙස පරණ පොදු ජන පෙරමුණු ආණ්ඩුවේම දේශපාලන අවශ්‍යතාවන් ඉටු කරන්න ගොඩනගන මේ රනිල් වික්‍රමසිංහ දරන උත්සාහයත් එක්ක සම්මුතිගත වීමෙන් නෙවෙයි. අපට නිර්දේශ නැහැ කවුද ජනාධිපති වෙන්නේ, අගමැති වෙන්නේ කියලා. නමුත් අපි කැමැති නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් පත් වෙනවා නම් නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් පත් කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. පාර්ලිමේන්තුවෙන් පිට කෙනෙක්ව ජාතික ලැයිස්තුවලින් පත් කරගන්න පුළුවන්. ඒකට සහාය දෙන්න පුළුවන් දේශපාලන පක්ෂවලට. එහෙම වුණොත් මේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ පහසුවක් තියෙනවා. දේශපාලන පක්ෂ අභිලාෂයකින් තොර අයෙක් ජනාධිපති වෙනවා නම්, ඒ වගේම අගමැතිත් වෙනවා නම් අපි හිතනවා ඒක මේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරන්න ඒක පහසුවක් වෙයි. ජනාධිපති බලතල පුළුවන් තරම් පළවෙනි පියවරේදී අඩු කරලා දෙවෙනි පියවරකදී අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා මේ කියන ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනීම සඳහා ඒක පහසුවක් වේ. ඉතින් අපි හිතනවා ඒ පහසුව ඉටු කර ගැනීම සඳහා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂ තමුන්ගේ පුද්ගලික දේශපාලන අභිප්‍රායන් පැත්තක තියලා කටයුතු කරයි කියලා. මේ රටේ ජනතාව තමුන්ගේ පුද්ගලික ආර්ථික අර්බුද මැද්දේ, ඉතාම අවිනිශ්චිත තත්ත්වයන් මැද්දේ ජීවිත පරිත්‍යාග කරමින්, වෙඩි උණ්ඩයට මූණ දෙමින්, ඉතාම බරපතල මර්ධනයන්ට මූණ දෙමින් කටයුතු කළේ. එහෙමනම් එතරම් කැපකිරීමක් කරපු ජනතාව ඉදිරියේ අල්පමාත්‍ර කැපකිරීමක් කරන්න මෙරටේ අනිකුත් පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂවලට පුළුවන්කම තියෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. මේක මේ අරගලයටම පවරලා සියල්ලම අරගලයේ විසින් සම්පූර්ණ කරලා දෙන කල් ඉන්නේ නැතුව මේ පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂවලට ඡන්ද දුන්න ජනතාවක් ඉන්නවා. ඒ නිසා මේ පාර්ලිමේන්තු නියෝජනය කරන දේශපාලන පක්ෂවලටත් වකීමක් තියෙනවා. තමුන්ගේ පුද්ගලික දේශපාලන පක්ෂ න්‍යායපත්‍ර පැත්තක තියලා මේ අරගලයේ අභිප්‍රායන් එක්ක සම්මුතිගත වෙමින් ඉදිරි ප්‍රසංස්කරණ ටික වහාම අවසන් කරන්නේ කියලා.